after school. හවස දෙක විනාඩි 23යි දැන් වෙලාව ආෆ්ටර් ස්කූල් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. ඉතින් අද අපි මේ සතිය වෙන් කරලා තියෙන්නේ ඔය ආදරය කරන කලාකරුවන්ට. එහෙම නැත්නම් කලාකරුවන්ට තමයි නේද? එහෙම කියලා කියන්න. එහෙම නැත්නම් අපිට නෑ කියන්න පුළුවන් අපිට මෙහෙම. ඒ ආදරය කරන චරිතවලට සමත් ක්‍රීඩකෙක් වෙන්නත් පුළුවන්. මේ වගේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තවනාද? ඒ වගේ අපි ආදරය කරන සෙලිබ්‍රිටිස්ලා තමයි ආස්ථා දෙය දෙන්නේ. මට මේ ඇතර මොකක් කියාගන්න විදියක් නැහැ. මන්ද මේ සන්දේශ මේ ඔතේ හරින්නේ මන්ද ලයිව් යනවද කොහෙද? මොකෙන් හරි. සන්දේශ දැන් මේ ඔයාගේ දැන් ගොඩක් දේවල් වලට දක්ෂයිනේ. මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඉන්නවා. ඊට අමතරව ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට වැඩ කරනවා. දැන් ඔයා ඇත්තටම ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තේ? ඇත්තටම මේ මට ඉස්සර ඉස්කෝලේ යන දවස්වල ඉඳන් අහනවනේ වා ලොකුනාම කවුද වෙන්න කැමති කියලා. මම එතකොට කියන්නේ අනිවාර්යයෙන්ම මම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඒ කිනකොට සමහරක් ළමයි හිනා වුණා. හරිද? ඊට පස්සේ ඇයි ඔක්කොම කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා, ටීචර් කෙනෙක් වෙනවා. එහෙමනේ මම විතරක් කියනවා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා කියලා. ඊට පස්සේ හිනා වුණාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ එයාලම කියනවා මචං මාව ගනේ රඟපාන්න. මම ඔබට ලස්සන ස්ක්‍රිප්ට් එකක් කියලා දෙන්න. එහෙම එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ මම බෑන්ක් එකේ වැඩ කර කර හිටියේ. ඒ ඉන්න ගමන් මට මම ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල ඔය ඩාන්සින් ප්‍රෝග්‍රෑම්, ඇක්ටිං ඒවා මේවට යන්න ගත්තා. ඊට පස්සේ මම ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඩිප්ලෝමා එකක් කර කර ඉන්නකොට මගේ යාළුවෙක් මට ආරාධනා කරා කුස පපායකේ කොස්ටියුම් ඩිපාර්ට්මන්ට් එකේ කන්ටිනියුටි බලන වැඩේට. ඒක තමයි මගේ වාසනාවට රේණුකා බාසූරි මිස්, සුනිල් ආරියරත්න සර්, සෝමනන්ද දිසානායක සර්, පූජ්‍ය අක්කා, ජැක්සන් සර් ඒ ඔක්කොම ඉන්න තැනකින් තමයි මට ස්ටාර්ට් එක හම්බුනේ. ඉතින් එතනින් තමයි ෆොටෝග්‍රැෆි, එතකොට මියුසික් වීඩියෝ ওই ටිකට මට අඩිතාලම වැටුනේ. ඊළඟට කවදා හරි දවසක ෆිල්ම් එකකුත් ඩිරෙක්ට් කරලා බලාගෙන ඉන්නවා. දැන් මේ කියන්නේ ලේසි පහසු ජොබ් එකක් නෙමෙයි මුලින්ම හම්බෙලා තියෙන්නේ. සැහැන්න අමාරු වැඩක් මම හිතන විදිහට මම දන්න විදිහට මේ ඊළඟට කියන්නේ මේ විදිහට පවත්වාගෙන යන්න මේ කප් එකේ විදිහට පවත්වාගෙන යන්න ඕනේ. ඒකේ අඩුපාඩු මොනවද කියලා හොයලා බලන්න ඕනේ. ඒ ජොබ් එක කොහොමද ඔයාලට දැනුනේ? මෙහෙමයි. දැන් මගේ පළවෙනි ෆිල්ම් එකනේ. මම දන්නේ නැහැ ගිහිල්ලා ෆිල්ම් ක්‍රූ එකේ කොහොමද හැසිරෙන්නේ කියලා. එතකොට මම ලයිටින් කරන කට්ටියත් එක්කත් වැඩ කරනවා, ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙත් වැඩ කරනවා, මේකප් එකෙත් වැඩ කරනවා. ඉතින් ඒකෙන්ද ඒ වැඩ කරපු එකෙන් මට අද තනියම මියුසික් වීඩියෝ එකක් කරනකොට කිසිම ඩිපාර්ට්මන්ට් එකක් නැතුව මට තනියම ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. එතකොට දැන් ඒකට මම කොල්ලගේ බජට් එක ඉතුරුයිද කියන්නේ. ඔව් ඉන්නේ කියලා බජට් එක ඉතුරු. ඊට පස්සේ දැන් යන ගානයි. ඊට පස්සේ දැන් මම අපි කුස පබා කියන්නේ ගොඩාක් ජුවලරිස් තියෙන, ගොඩාක් කොස්ටියුම්ස් තියෙන ෆිල්ම් එක. එතකොට ඉස්සර කට්ටිය ඒ වගේ දේක කන්ටිනියුටි බැලුවේ පොතක ඇඳලා ලියලා. හැබැයි කුස පබාගේ ඒ දේ කරන්න අමාරුයි. මොකද ජුවලරිස් ගොඩක් තියෙනවා. ඒකින්ද මං කරේ එක එක්කෙනාගේ කැරක්ටර්ස් වලට ලැප්ටොප් එකේ ෆෝල්ඩර්ස් හදලා ඒ අදාළ කොස්ටියුම්ස් මොනවද සීන් එකට එන්නේ කියලා දැම්මා. ඕක හැබැයි ජැක්සන් සර් බලාගෙන ඉඳලා ජැක්සන් කියවා පුතේ උඹලා ඔය පොත නම් අමතක කරන්න එපා, උඹලාට ඕක හරියන්නේ නැහැ කියලා. පස්සේ හැබැයි දවස් 3ක් 4ක් යනකොට ජැක්සන් සර් කිව්වා නෑ කොල්ලෝ ඕක තමයි හරි වැඩේ, උඹලා ඔය අලුතෙන් ඇවිල්ලා අලුත් දේවල් ෆීල්ඩ් එකට පෙන්වන එක හොඳයි කියලා. මේව කරා මේ කවදාකවත් කන්ටිනියුටි කිසිම දෙයක් අප්සෙට් උන්නේ නැහැ. එක මුද්දක තරාඹුවක එක તો මේ කිසිම දෙයක උන්නේ නැහැ ඉතින්. ඔව් ඒක ඇවිල්ලා මේ ෆිල්ම් එකේ තියෙන නැත්නම් මියුසික් වීඩියෝ එක හරි මොකක් කරලා ඩ්‍රාමා එක හරි අමාරුම